ඒක ලැබිය යුතු නෑ. හැබැයි ඒක දානවා නම් අපි ටෙලිෆෝන් එකේ මේක මේ මේ ඔන්ලයින් එකේ රෝඩ් කරාම වන් ටයිම් පාස් එකක් ටෙලිෆෝන් එකට එන OTP එක. ඒ OTP එකත් එක්ක තමයි මේක සබ්මිට් කරන්න පුළුවන්. සහ අර හොරෙන් ගත් එක්ක නෑ ඉන්නවන නුසුදුසු එක්ක නෑ. එයාගේ ID නම්බර් එක දාන්න ඕන. ඒක පුදුම වැඩක්. කෝට් එකත් සමෘද්ධිය ලැබිලා තිබුණා 1969 දෙනෙට. ඊට පස්සේ ඒකට අර මේ වහුගඩු රෝගය ඊළඟට මේ ආබාධිත වැඩිහිටි ඔක්කොම එකතු කරාම 2798 දෙනෙට. හරිනේ. දැන් අශ්වසුම ඉල්ලලා තිබුණා 9544 දෙනෙ. ඊට පස්සේ ඒකේ සමහර ඒවා පන්සල් තිබුණා 589ක්. ඊට පස්සේ මේ වැඩිහිටි නිවාස මේ පොඩි දරුවන්ගේ නිවාස ඒවත් ඔක්කොම 206ක්. ඊට පස්සේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අතහැර ගිය කට්ටිය 26ක් සමහර 281ක් ඩුප්ලිකේට් ගහපුවා 140ක් ඇඩ්‍රස් නැතිව 320ක් යන අදිවාසයේ මේවා අයින් කළා මේ ගත්තාම ඔක්කොම තිබුණා මේ 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 7091ක් හරිනේ 7091ක් 7091න් කම්පියුටර් එකේ දැම්මහම ඒකේ මොනවද මන් දන්නේ නැහැ ප්‍රශ්නයක් කළා 30ක් අයින් වෙලා ගියා 7061ක් ඉතුරු වුණා 7061න් දැන් 2099 දෙනෙක් තෝරගෙන තියෙනවා මේ අස්වැසුම දෙන්න. එතකොට අන්ත දුප්පත් කට්ටිය 15000 ගානක වන්න 220යි ඊළඟට දුප්පත් 8500 ගානේ අවුරුදු 3ක් ගෙවන්න 672යි මේ වල්නරබල් කියන කට්ටිය 5000 ගානේ මාස 8කට 497යි ට්‍රාන්සියන් කියන මේ කෙටි කාලීන කට්ටිය රුපියල් 2500 ගානේ මාස 6කට 690යි හරිනේ. ඒතර ඔක්කොම 2798කට ලැබුණා 9500ක් ඇප්ලයි කරා 7091ක් තෝරගත්තා 2099කට දෙන්න යෝජනා වෙලා තියෙනවා. ඊයේ වෙනකොට අපීල් තියෙනවා 542ක්. තව 542කට මේක ලැබෙන්න ඕනේ කියලා. ඔබ්ජෙක්ෂන් තියෙනවා 18ක්. දැන් මෙතන එරන් කියප එකේ වැදගත්කම තියෙනවා. දැන් මේ තියෙන්නේ මේ කොලේ. දැන් මේ කොලේ කොලේ ගෙනාවහම කොලේ පුරවලා දුන්නොත් ඒගොල්ලෝ වාඩි වෙලා කමියුනිකේෂන් එකේ වගේ ඒකේ ඉන්න කට්ටිය මේක කම්පියුටරේට දානවා. ඒ තියෙන්නේ අර විරෝධතා අභියාචන සමාවෙන අභියාචන විරෝධතා කරන්න නම් OTP එකක් ඕනේ. ඒ කියන්නේ විරෝධතාවයක් දානවා නම් දැන් අපි දන්නවා මේ ප්‍රදේශයේ දේශපාලන එක්කෙනාට තමයි ලැබිලා තියෙන්නේ. ඒක ලැබිය යුතු නැහැ. හැබැයි ඒක දානවා නම් අපි ටෙලිෆෝන් එකේ මේක මේ මේ ඔන්ලයින් එකේ රෝඩ් කරාම වන් ටයිම් පාස් එකක් ටෙලිෆෝන් එකට එන OTP එක. ඒ OTP එකත් එක්ක තමයි මේක සබ්මිට් කරන්න පුළුවන්. සහ අර හොරෙන් ගත් එක්ක නෑ ඉන්නවන නුසුදුසු එක්ක නෑ. එයාගේ ID නම්බර් එක දාන්න ඕන. ඒක පුදුම වැඩක්. දැන් මම දන්නවා මේ මේ දැන් අපි දන්නවා කොහොමද කියලා මේවා වෙන්නේ. හරි ඒකේ සභාපති ඉන්නවා ඒකේ ලේකම් ඉන්නවා. ඒගොල්ලෝ තමයි මේක කන්ට්‍රෝල් කරන්නේ. ඒගොල්ලෝ තමයි කියන්නේ ඔහේ අපිට වැඩ කරේ නැත්නම් ඡන්ද කපනවා කියලා අපි ඒක දන්නවා. හරි මේ එරානුයි මමයි මොරටෝටයි කෝට්ටටයි ඊයේ කඩන් වැටෙච්ච පුදුරේ නෙවෙයිනේ. අපිත් දැන් අවුරුදු 12 30 මේක දේශපාලනය කරන්නේ. හරි එතකොට අපි මේක පාලනය වෙන විදිහ දන්නවනේ. එතකොට අරගොල්ල කන්ට්‍රෝල් එතකොට කොහොමද අපි අරයාගේ ID නම්බර හොයන්නේ? ඉතින් මේකට තව ගොඩාක් නුසුසු කට්ටිය මේ තට්ටු දෙකේ කෙවල් තියෙන කට්ටිය මේක ඉන්නවා. හැබැයි ඔබ්ජෙක්ෂන් එකක් දාන්න බෑ ID නම්බර නැතුව. දාන්න බැරි විදිහට තමයි හදන්නේ. ඉතින් අපි වහාම කියනවා මේ මේ ID නම්බර මේ දාන එක අයින් කරන්න. ඒකත් නිකන් අර ගෙනාවනේ ඇන්ටි කරප්ෂන් බිල් එක.
anti corruption bill එක ගෙනල්ලා කිව්වා අපි මේ ඒක මේ මේ විරෝධතාවයක් මේ මෙයා හොරකම් කරා කියලා චෝදනා කරන කෙනාට යම් කිසි විදිහකට චෝදනාව ඔප්පු කරගන්න බැරි වුණොත් ඔප්පු කරගත්තොත් අර මිනිස්සු අවුරුදු 7කට ගිර යනවා ඔප්පු කරගන්න බැරි වුණොත් චෝදනාව කරපුව එක අවුරුදු 10කට ගිර යනවා නොකරන්න වැඩන්නේ ඒ වගේ තමයි මෙතන ඉතින් අහන්න කන්න කන්න කරලා කල්පනා කරන්න මේ මේ හොර හොර වැඩ ටික අයින් ගන්න නම් ඔය මේ අනවශ්‍ය මේ තොරතුරු ඉල්ලන්න එපා දැන් මේ අස්වැස්නේ අභියාචනය විපස්ස කරන්නේ කියන්නේම ඒක නම් දරුණු වැරද්දක් වෙලා තියෙනවා නේද එහෙම කියන හේතුවක් නැහැ නේද මේ එයාගේ ආදායම අහලා තියෙනවා 120,000යි වියදම අහලා තියෙනවා 50,000යි හරි ඊට පස්සේ මේ මේ යුනිට් ඉලෙක්ට්‍රිසිටි යුනිට් ගන්න 113යි ඊට පස්සේ දැන් මේක ආවහම අහනවා මොකද දැන් වෙනස් කරන්න ඕනේ කියලා. ඒගොල්ලෝ කියනවා මම කියනවා මේ ආදායම අඩු කරන්න මේ 40,000ට. වියදම වැඩි කරන්න 50,000ට. එතකොට 120,000 නම් 40,000ට ආදායම අඩු කරන්නයි කිව්වා. අඩු කරා. වියදම 40,000 ඉඳලා සමා වෙන්න මේ 40,000ට 50,000ට වැඩි කරන්නයි කියලා කිව්වා. වැඩි කරා. ලයිට් බිල ලයිට් බිල නැති ලයිට් බිල ලයිට් බිලට මොකද කරන්නේ ලයිට් බිලේ ෆොටෝ එකක් තියෙනවානේ ලයිට් බිල වෙනස් කරන්න බෑ දැන් ඉරාන් කියන කතාව බලන්න කොච්චර එක වැදගත්ද කියලා ඕන ගණන් දාන්න පුළුවන් මිනිසුන්ට දැන් ලයිට් බිල දැම්මම 113ක් පාවිච්චි කරනවා නම් මේක දෙන්න ඕනද නැද්ද කියන එක කෙලින්ම තීරණය වෙනවා 30ද 40ද 50ද යුනිට් ගන්න මාසිකට 113ද නම් වෙනස් කරන්න බැරි එකෙන් තමයි අත වශයෙන්ම මේකේ මේ විනිවිද භාවයක් තියෙන විදිහට මේක තෝරගන්න පුළුවන්. අපි දිගින් දෙකටම මේක ගැන තර්ක කරා. මේ ලයිට් බිල අඩු ගානේ අනිත් දේවා පාවිච්චි කරනවා නම් බර තියෙනකොට වැඩිපුරම බරක් තියන ලයිට් බිලට. වැඩිපුරම බර ලයිට් බිලට තියෙනවා නම් අනිත් ඒවා යම් කිසි විදිහකට අපිට සමනය කරගන්න පුළුවන්. දැන් මේක වෙලා තියෙන්නේ එක එක ගණන් කියනවනේ.